Welcome to Thousand Seeds TV. තවත් ඉංග්‍රීසි පාඩමකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම දිල්හාර ශාමලන්තේ. ඉතින් අද පාඩමේ අපි has, have, had ගැන තමයි කතා කරන්න යන්නේ. Has, have, had කියන්නේ මොනවද? ඊළඟට අපි යනවා කතා කරන පාඩම තුලදී meaning and how to use. Has, have, had කියන වචන තුනෙන් මොන වගේ අර්ථයන්ද ඉස්මතු වෙන්නේ? ඒ කියන්නේ මොන අවස්ථාවලදී මොන අර්ථ දනවන්නද අපිට has, have, had පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ? ඊළඟට how to use. ඒක කොහොමද ඒ අවස්ථාවලදී භාවිතා කළ යුත්තේ? අර මම කියපු අදාළ අර්ථ දනවන්න. ඊළඟට where to use. කොයි තැන්වලදී එමත් නැත්නම් grammatically structurally කොතෙන්දද දාන්න ඕනේ වාක්‍යයේ කොතෙන්දද එහෙම නැත්නම් ක්‍රියාපදයේ කොටස් දෙකක් තියෙනවා නම් ඒකේ කොතෙන්දද tense ගන්නව කොතෙන්දද විවිධ අවස්ථානුකූලව කොහොමද ඒ ගැන අපි කතා කරනවා. ඊළඟට negative form එක has have had කියන වචන තුන පාවිච්චි කරලා නැතේන අර්ථයන් දනවන වාක්‍ය ගොඩනගන්නේ කොහොමද? And finally question form. මේ වචන තුන පාවිච්චි කරලා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? අපි කියව ඉංග්‍රීසි භාෂාවේ විවිධ කොටස් තියෙනවා කියලා 8 parts of speech තියෙනවා කියුවා. එතකොට has have had අතරම අපි verb එකක් විදිහටයි හඳුනගන්නේ ක්‍රියාපදයක්. එතකොට මේකේ ස්වරූපය වශයෙන් බලපුවාම ස්වරූපය දැස බලුවාම මේක ඇත්තටම irregular verb එකක්. ඒකේ ස්වරූපය යන හිතුවාම irregular කියන්නේ ඒකේ වර්තමාන ස්වරූපය, ඒකේ වර්තමානයේ ඒකවචන බහුවචන ස්වරූපය සහ අතීත ස්වරූපය යන කියන තුන හැදෙන්න එක්තරා රටාවක් නැහැ. ඒ තුනම වෙනස්ම විදිහට හැදිලා තියෙන irregular. හරියට run, ran වෙනවා වගේ. එතකොට මේකත් has, have, had රූප තුනක්. එහෙනම් අපි කියනවා irregular verbs වර්ගයක් කියලා. එතකොට අපි මේක පාවිච්චි වෙන විදිහ බලපුවහම විශේෂයෙන් එක main verb එකක් වශයෙන් පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. helping verb එකක් වශයෙන් පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. ඇත්තටම main verb එකක් වශයෙන් මේ තුන පාවිච්චි වෙන්නේ එහි සාමාන්‍ය අර්ථ ගන්නවන්නේ. එහෙමත් නැත්නම් main verb එකක් විදිහට තියෙනකොට ඒක state verb එකක් වගේ තමයි වැඩිපුර වැඩ කරන්නේ. ඒ කියන්නේ යම්කිසි තත්ත්වයක් ගැන ප්‍රකාශ කරන විදිහේ ක්‍රියාපදයක් විදිහට. හරියට be verbs වගේ එක්තරා විදිහකින් බලද්දී. So in a way it's a state verb. ඇයි අපි ඒක කියන්නේ? අර්ථ ගන්නවද්දී මම ඔබට පෙන්නන්නේ ක්‍රම ගණනාව. ඒ විවිධ අර්ථ දනවද්දී ඇත්තටම ක්‍රියාවක් ඇඟවෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. action verb එකක් හැටියට පෙන්වු කරන අවස්ථාවන් විරලයි. අවස්ථා කීපයක් තියෙනවා මම exceptions උත් ඔබට පෙන්නන්න. නමුත් බහුතරයක්දී ඒ කියන්නේ වැඩි අවස්ථා ගන්නකදී ඒක ක්‍රියා කරන්නේ යම්කිසි තත්ත්වයක් විග්‍රහ කරන විදිහට. quality එකක්, possessiveness, ඒ කියන්නේ possession අපිට අයිති දෙයක් ගැන කතා කරද්දී අන්නේ ආදී වශයෙන් විවිධ තත්ත්වයන් ගැන කතා කරන අවස්ථාවලදී තමයි has, have, had main verb එකක් විදිහට ක්‍රියා කරන්නේ. helping verb එකක් විදිහට has, have, had ක්‍රියා කරන්නේ ගොඩක් වෙලාවට යම් action verbs වල වාක්‍ය කියදෙන අවස්ථාවල action verbs වාක්‍ය වල යෙදෙන අවස්ථාවල ඒවා සම්පූර්ණ කරන්න උදව්පද විදිහට තමයි මේක පාවිච්චි වෙන්නේ. tenses සමහර tenses වලදී මම ඒකත් ඔයගලන්ට පැහැදිලිව වෙන් කරලා ඒ අවස්ථා ගණන දක්වලා අපි කතා කරමු. එහෙනම් දැන් ඔබට පැහැදිලි has have had කියන වචන තුන irregular verb එකක් තමයි ස්වරූපේ හැටියට. එතකොට ඒක අවස්ථා දෙකකදීමත් නැත්නම් විශේෂ ක්‍රම දෙකකට පාවිච්චි වෙනවා. එකක් ඒක main verb එකක් හැටියට, අනික ඒක helping verb එකක් හැටියට. එතකොට මේ දෙක පටලවා ගන්න නැතුව පාවිච්චි කිරීම වැදගත් මනා නිර්වද්‍යතාවයට. For accuracy we need to know how to use these verbs properly according to its usage, whether it's used as a main verb or whether it's used as a helping verb. හරිම ලේසි main verb එක විදිහට has have had භාවිතා කිරීම ඉගෙන ගන්න එක. මොකද ඔබට පේනවා මොකුත් helping verbs උත් නැහැ මොනවත් නැහැ. නිකම්ම ඒක ප්‍රධාන ක්‍රියාපදයේ විදිහට අදාළ තැන යොදලා තියෙනවා. අපි කතා කරමු යද්දී අපි කියන්න කොහොමද මම මේක යොදලා තියෙන්නේ කියලා. බලන්න පළවෙනි අවස්ථාව තමයි ownership. අයිතිය හැඟවීම සඳහා අපිට has have had භාවිතා කරන්න පුළුවන්. ownership අයිතිය හඟවන්න. I have a job. මට රැකියාවක් තිබේ. එතකොට තිබේ කියන අර්ථ තමයි මෙතන දීලා තියෙන්නේ. I have a job. ownership ඒක මගේ. දැන් මගේ job එක හෙට මගේ මල්ලිට ගිහිලා කරන්න බෑනේ. ඒතර එහෙම බලපුවම ඇත්තට මේ job එක මටයි අයිති. I have a job. එතකොට ඒකෙන් ownership එක තමයි කියවෙන්නේ. බලන්න have කියන ක්‍රියාපදය මේ verb එක විදිහට අදාළ තැන යොදලා තියෙනවා. අපි බලමු has have had වලින් have මෙතන දැම්මේ කියලා අපි පස්සේ කතා කරමු. දැන් අපි බලමු මොන මොන අර්ථ දනවන්නද has have had භාවිතා කරන්නේ. අනෝ දෙවෙනි වාක්‍යය he has a computer. ඔහුට කම්පියුටරයක් තිබේ. පරිගණකයක් තිබේ. එතකොට ඒක ඔහුට අයිති දෙයක් ඔහුට තිබේ. ඔහුට අයිති දෙයක් තමයි ඒකෙන් හඳුන්වන්නේ ownership. Next sentence she has a daughter. මෙතන ownership එක වගේම relationship එකත් කියවෙනවා. ownership විතරක් නෙමෙයි අපිට relationship එක ගැන කතා කරද්දී has have had භාවිතා වෙන අවස්ථාවක් නේ. She has a daughter. ඇයට දුවෙක් සිටි. ඇයට දුවක් සිටින්නීය. She has a daughter. ඒතර මෙතනත් අයිතිය වගේම relationship එකත් කතා හැඟවෙනවා. අර්ථ දනවනවා. meaning. Next instance දෙවන අවස්ථාව මොකක්ද? Eating and drinking. කෑම කන ඒවා ගැනයි බොන ඒවා ගැනයි කතා කරද්දිත් අපි has have had භාවිතා කරනවා. මේක හරියම බහුලව දකිනවා අපි. අපි normally eating and drinking අර්ථ ගන්නවද්දී has have had බොහොම ලේසියෙන් පාවිච්චි කරනවා. Let's look at this sentence. They usually have their breakfast at 8 a.m. Have their breakfast. ඔවුන්ගේ උදේ ආහාරය. Have බලන්න ඉතාලම ලේසියෙන් ස්ථානගත කරලා තියෙනවා ක්‍රියාපදය main verb එකක් හැටියට. ඒ වගේම ඒකෙන් දනවන අර්ථය තමයි කෑම ගත්තා. eat කියන වචනේ කොහොමද පාවිච්චි කරලා තියෙනවද? නෑ. මේක තමයි නිවැරදි ක්‍රමය. අත කොහොමද කියන්නේ? They usually ඔවුන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ උදේ ආහාරය ගන්නෙ උදේ 8ට. මේකයි වාක්‍යය. ඒතර මේක simple present tense වාක්‍යයක්. අපි පුරුද්දක් වශයෙන් යමක් කිරීමක් ගැන කතා කරද්දී simple present tense පාවිච්චි කරනවා. එතකොට එතෙන්දී අපි සරල වර්තමාන කාලයේ ක්‍රියාපදයක් ලෙස මේ verb එකක් විදිහට ලස්සනට have පාවිච්චි කරලා තියෙනවා. එතකොට දැන් ගන්නවා eating or drinking. ඊළඟ අවස්ථාව තමයි to explain a characteristic. කාගේ හරි චරිත ලක්ෂණයක් ගැන, කාගේ හරි quality එකක් ගැන, යම්කිසි භාණ්ඩයක තියෙන feature එකක් ගැන කතා කරද්දී අපිට මේ has have had පාවිච්චි කරන්න පුළුවන්. බලන්න උදාහරණේ මම අරගෙන තියෙන my father has a strong voice. ඒක මගේ තාත්තගේ characteristic එකක්, quality එකක්. My father has a strong voice. මගේ පියාට හොඳ strong කටහඬක් තියෙනවා. Strong voice has. බොහොම ලේසියෙන් අපි ක්‍රියාපදයේ ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට has භාවිතා කරලා තියෙනවා. My father has a strong voice. A car has 4 wheels. කොටස්. ඒ කියන්නේ අපි එතන කතා කරලා තියෙනවා කාර් එකක characteristic එක. කාර් එකට සාමාන්‍ය රෝද 4ක් තියෙනවා. අන්න ඒ වගේ my father has a strong voice. එයාගේ quality එක. අන්න ඒ වගේ අර්ථ දනවන්න අපිට has have had පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ අවස්ථාව බලන්න to express a feeling or an experience. යම්කිසි හැඟීමක් හෝ යම්කිසි අත්දැකීමක් විස්තර කරන්නත් අපිට පුළුවන් has have had භාවිතා කරන්න. බලන්න මේ has have had භාවිතා කරපුවම එක්තරා විදිහකින් ටිකක් sophisticated විදිහට අපිට අදහස් දක්වන්න පුළුවන්. raw විදිහට දක්වන්න නැතුව. ඒ කියන්නේ ටිකක් ඉංග්‍රීසි දන්නවා කියන එක පොඩ්ඩක් අඟවන්න පුළුවන් මේවා මේ හරි විදිහට භාවිතා කරලා පෙන්නපුවම. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී. බලන්න යම්කිසි හැඟීමක් ගැන කතා කරද්දී මේක නම් අපි නිරායාසයෙන්ම භාවිතා කරනවා. කවුරු හරි කෙනෙක් වෙලා හොත් තමන් අපහසුවෙන් ඉන්නකොට "වයි මොකද වෙලා තියෙන්නේ? I have a problem. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා." Have. I have a problem. ඒ කියන්නේ මංගාව මන් සන්තකේ problem කියන වස්තුව තියෙනවා. එහෙම නෙමෙයි. එතෙන්දී කියවෙන්නේ මේ ownership නෙමෙයි. මෙතෙන්දී කියවෙන්නේ මොකක්ද? මම මගේ අත්දැකීමක්. මගේ දැන් මේ වෙලාවේ මට දැනෙන දේ I have a problem. එතන ඒ වගේම ලෙඩක්, illness එකක්. ඒකත් එක්තරා අපේ අත්දැකීමක්නේ. I have a severe flu. මට තද හිසේ කැක්කුමක් තියෙනවා. I have a severe flu. ඒකත් ඔබ සන්තකයේදී වටිනා වස්තුවක්ද? නෑ. ownership එකක්ද? relationship එකක්ද? කෑමක්ද? characteristic එකක්ද? නෑ. Flu is not a characteristic really. So what is this? At this instance, you are trying to convey, trying to express that you are suffering from an illness. You are suffering from a severe flu. I have a severe flu. Bohoma lesin have කියන වචනේ severe කියන තද බල flu උණක් තියෙනවා. Have I have කියන ක්‍රියාපදයේ මේ verb උදේ ලස්සන පාවිච්චි කරලා තියෙනවා. තව අපි නිකන් බලමු feeling. I have a feeling that he hates me. I have a feeling that he hates me. අපි කෙනෙක්ව දකිනකොට කියනවා වැඩි මට hina වෙන්නෙත් නැහැ. මට හැඟීමක් තියෙනවා ඔහු මට වෛර කරනවා කියලා. I have a feeling that he hates me. I have a feeling. ඒක මට දැනෙන දෙයක්. මගේ experience එකක්, මගේ feeling එකක්. මගේ feeling එකක් ඇත්තටම. I have a feeling. have කියන වචනේ අන්න එතනත් අපි අපේ හැඟීමක් ප්‍රකාශ කරන්න භාවිතා කරලා තියෙනවා. දැන් ඔබට පේනවා ඔබට මේ දැන් හෙටම පාවිච්චි කරන්න මේ වචන. එතකොට ප්‍රැක්ටිස් කොහොමද හරියටම main verb එකක මේ sorry has have had main verb එක උදේට අපි භාවිතා කරන්නේ කියලා. අපි ඊළඟට බලමු has have had helping verb එක උදේට භාවිතා කරන්නේ කොහොමද කියලා. helping verb එක හැටියට has have had භාවිතා කරන විශේෂ අවස්ථා දෙකක් අපි ඉගෙන ගන්නවා. ඇත්තටම මේ මම බොහොම සරලව අංක කරලා අවස්ථා ගණනය කරලා දේවල් කතා කළාට මේ එකම අවස්ථා නෙමෙයි. මේ අපි ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න, ඒක සරල කරන්න හදාගත්ත ක්‍රමවේදය අනුව තමයි මේ අංකණය කරලා අවස්ථා 1 2 කීකේ අපි ඉගෙන ගන්න. අපිට ලේසි වෙන්න. පසුවට අපි තවත් ඇඩ්වාන්ස් වෙනකොට තවත් ඉතා විරල නමුත් ඇඩ්වාන්ස් විදිහට has have had භාවිතා කරලා ඉගෙන ගන්න පුළුවන්. එතෙ අපි අවස්ථා දෙකකට ගොනු කරලා බලමු. helping verb වශයෙන් පාවිච්චි වෙන මේ තමයි ප්‍රධාන අවස්ථා දෙක. First one, to create present perfect tense sentences. ඇත්තටම helping verb එකක් විදිහට has have had භාවිතා කරන්න වෙන හේතුව තමයි සමහර කාලයන්හි වාක්‍ය අපි කතා කරද්දී කියන්නේ සමහර කාලයක් සමහර කාලයන් සමහර ටෙන්සස් වලදී අපිට තනි ක්‍රියාපදයක් එහෙම නැත්නම් ක්‍රියාපදයක එක් ස්වරූපයක් පමණක් භාවිතා කරලා ඒ අදාළ අර්ථය දෙන්න බෑ. ඒ අදාළ කාලය ගැන මේ කියන්නේ කියලා පෙන්වන්න බෑ තනි verb එකකින්. ඒ කියන්නේ some verbs are incomplete when they stand alone. සමහර ක්‍රියාපද තනියෙන් හිටගත්තාම එයා incomplete. එයාට පොඩක් බෑක් සපෝට් එකකට කවුරු හරි ඉන්න ඕනේ. අන්න ඒ සපෝට් එක ඔන්න has have had දෙනවා. helping verb එකක් විදිහට. බලන්න පළවෙනි උදාහරණය. I have watched this movie. ඉස්සර බලමු ඇත්තට මොකද මේ present perfect tense කියන්නේ කියලා. ඒක ඇත්තටම වෙනම පාඩමක්. මම නිකන් සරලව කියන්නම්. අපි ඊට පහසුවෙන් කියනවා නම් ඊට ලේසියෙන් කියනවා නම් මේ දැන් කරලා ඉවර වෙච්ච action එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් this action has already taken place. The work is done. It's finished now. Right? But remember that it's not simple past tense. සරල අතීත කාලයේ නෙමෙයි. නමුත් මේ action එක කරලා ඉවර එකක්. අපිට අඟවන්න ඕනේ වෙන්නේ මේක අපි කරලා තියෙනවා. මෙහෙම දෙයක් අපි කරලා තියෙනවා. I have done this. කියන අර්ථය තමයි අඟවන්නේ. සිංහල භාෂාවේ අපි එක කියනවානේ මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා කියලා. අන්න ඒ වගේ. මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා. මම මේක ඉගෙනගෙන තියෙනවා. දැන් මේ පාඩම ඔබ කලින් ඉගෙනගෙන තියෙනවා. ඒකෙන් කියවෙන්නේ specifically මම මෙදා මේක ඉගෙන ගත්තා කියනකනේ මම මේක කලින් වතාවකට ඉගෙනගෙන තියෙනවා. අන්න ඒ වගේ අර්ථයක් මේ දෙන්නේ. present perfect tense එක. මේක present perfect tense එකේ වාක්‍යයක structure එකක් තියෙනවා. ඒ structure එක තමයි මෙන්න මේ කියන helping verb එකයි මෙන්න මේ කියන පදය. ඔය දෙක එකට එකතු වුනහම තමයි ඉංග්‍රීසි භාෂාවේ නිවැරදි present perfect tense වාක්‍යයක් කියවෙන්නේ. මම සරලව කිව්වොත් අපි මේකට කියනවා helping verb කියලා. අපි h helping verb hv කියලා දාගමු helping verb කියලා. ඒතර මේ learned කියන එක helping verb plus මම කියන්නේ present perfect tense එකේ verb structure එක. have කියන්නේ helping verb එක plus learned කියන්නේ past participle. Atara make a past participle form of verb learn. Learn කියන ක්‍රියාපදයේ past participle form එක. අතීත කාල අසම්පූර්ණ. Past participle form එක තමයි මේ learned කියන්නේ. ඇත්තටම learn කියන එකේ learned learned කියන form එක දෙක. Past participle එක. ඉගෙනගෙන තියෙනවා. එතකොට මේක I learned it කිව්වොත් just past tense. අපිට කියන්න ඕන අර්ථය කියවෙන්නේ නැහැ. ඒකින්ද මේ අර්ථය දනවන්න මේ tense එක පෙන්නන්න අපි උදව්වට helping verb එකක් විදිහට have අරගෙන තියෙනවා. I have watched this movie. Have කියන helping verb එකත් එක්ක watched කියන past participle form එක එකතු වෙලා තමයි මේ tense එක හැදිලා තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි එක්තරා අවස්ථාවක් helping verb එකක් විදිහට භාවිතා වෙනවා. ඊළඟ අවස්ථාව බලමු to create sentences in continuous form. ඔන්න තවත් continuous අද يعني මේ දැන් වෙමින් පවතින දෙයක් ගැන අපි කතා කරද්දී continuous. එතකොට ඒකත් එක්තරා tense එකක්. කාලයක් අඟවන්නේ ඒකත් කාලයක්. present continuous, past continuous, future continuous you have several tenses. එතන බලන්න මේ වාක්‍යය I am having my breakfast now. ඒ කියන්නේ මේ දැන් වෙමින් පවතින දේවල් ගැන තමයි මේ කතා කරන්නේ. අර මම කිව්වේ කෑම ගැන කතා කරද්දී have පාවිච්චි කරනවා කියලා අර්ථය ගැන කතා කරද්දී. ඒතර මෙතන බලන්නකෝ මේ eating and drinking. මේ verb එක හරියට පාවිච්චි කරලා තියෙනවා have. එතන මෙතන පාවිච්චි කරලා තියෙනවා දැන් මං කමින් ඉන්නවා කියලා කියද්දී have කියන එක පාවිච්චි කරලා තියෙනවා. එතනත් මේක helping verb එක. මුලට ආවේ නැහැ කියලා helping verb එකක් නොවේ තියෙන්නේ නැහැ. දැන් මේ මෙතන මේකත් helping verb එකක් මේකත් helping verb එකක්. මෙතන මේක helping verb එකක් වෙනවා. මොකද මේක මේකට උදව් කරනවා. මේක මේකට උදව් කරනවා. I am having. එතකොට මේක මෙතන පවතින්නේ present participle form එකේ. present participle. වර්තමාන කාලයේ අසම්පූර්ණ ක්‍රියාවක්. මේක තනියෙන් කියන්න බෑ. I having my breakfast. හරිද? වැරදි. මම මේ දැන් මගේ උදේ ආහාරය ගමින් සිටිනවා. මෙතන තියෙන helping verb එක අනික් helping verb එක මොකක්ද? be verb එක. present participle have is used as a present participle to create a sentence in continuous tense and here the be verb am is used as a helping verb. I am having my breakfast now. To indicate that the action is going on at the moment, we have used this clue word now. Right, so I am having my breakfast now. Have keleke ektara form ekak පාවිච්චි කරලා තියෙනවා. මොකක්ද form එක? present participle form එක. මෙතන පාවිච්චි කරලා තියෙන have කියනකොට has, have, had කියන ක්‍රියාපදවල මුල් form එක. base form එක has have. මෙතන අපි having කියලා ඒක present participle form එක පාවිච්චි කරලා තියෙනවා. මේ දැන් වෙමින් පවතින දෙයක් ගැන කතා කරන නිසා. දැන් ඔබට පැහැදිලි ඇති main verb එකක් හැටියට helping verb එකක් හැටියට has have had අපිට විවිධ විදිහට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ආකාර ගැන.